आयोवान कालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख सियत मध्यान प्रवृत्ति विकास यमे मम कविंदु विजय वर्धन प्रथम नवदान्य सिरस्थल सिंघल हा दिमल अलुत अवरुद्धट तव होरा किहिपयाई अलुत अवरुद्धे देवन नकचारित्रय पुण्य काले अद रात्रि 8:00 9:00ට උදාවෙයි පරණ අවුරුද්ද උදා වෙද්දී මාර්ග රියානතුරු වලින් 10කට ආසන්න පිරිසක් මරුට අනතුරු අවම කිරීමට පොලිසියෙන් රට පුරා විශේෂ මෙහෙයුම් ගම්බින් බලාගිය ජනතාවට යලි පැමිණීමට බස් රථ 3000ක් අවුරුදු උත්සව පවත්වන්න සෞඛ්‍ය බලධාරීන්ගෙන් සහ පොලිසියෙන් අවසර ලබාගත යුතුයි පොලිසිය අවධාරණය කරයි 5000ේ දීමනාව අද දෙවන දිනටත් ප්‍රථමයෙන් දේශීය පුවත් सिंघल अवरुद्ध उदावीमटे तवत् होरा किहिपयक् पमनाय सिंघल अलुत् अवरुद्धे नकत् सह चारित्र्यंट अणुव पुण्य काले अद रात्रि 8:00 9:00ට उदावीमट नियमितय पुण्य काले अवसन वन्ने हेट दिन एनम् अवरुद्धदा उदासन 8:57ටයි आय बहो वेपा बहुत दिनेक मेवन कोट नगरे अतहरला तमंगे उपन गंभीर महागे वाले लेटे गिर लाते हैं। समारोह मेवला वेत तमल गंभीर लेटे यमिन नहीं हैं। मात्र कितिया करने मुन्दे कलात में कोविड वसंगत कालयात तब में अपने गत कराने के ला में हमारे अपने मात्र के तिया के ला और दुचारित्र नकेत करने मत कराना ही मामल सुधारना पड़ेगा। आधा अप्रैल दहतु नरदा परनावरुद्ध मेवर अलुत अवरुद्धे पुण्य काले रात्रि 8:00 9:00ට තමයි උදාවන්නේ पुण्य काले හෙට උදැසන 8:00 57 දක්වා පවතිනවා අපි දැන් බලමු අවුරුද්දේ ඉතිරි චාරිත්‍ර සහ නැකත් මෙවර අලුත් අවුරුද්ද උදා වෙන්නේ අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග 2:33ට පුණ්‍ය කාලයේ උදා වෙන්නේ අප්‍රේල් මාස 13 වන අඟහරුවාදා. ඒ කියන්නේ හෙට දිනේ අපරභාග රාත්‍රී කාලයේ 8:00 9:00 සිට අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග ඒ කියන්නේ උදැසන 8:00 57 දක්වා. අප්‍රේල් මාස 13 වන අඟහරුවාදා දින අපරභාග ඒ කියන්නේ රාත්‍රී 8:00 9:00ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීමත් පුණ්‍ය කාලයේ අපර කොටස තුල ඒ කියන්නේ අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග අලුයම 2:33 සිට එදිනම අප්‍රේල් 14 වෙනිදාම උදැසන 8:00 57 දක්වා කාලය තුල ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා වන නැකත් චාරිත්‍ර ඉටු කිරීම ඊටම සුදුසු බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා ආහාර පිසීමේ නැකත වෙත අප යොමු යමු අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග උදැසන 6:17ට ලාකොළ වර්ණය එනම් පලාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා එලකිරි මිශ්‍ර කිරිබතක්ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිරියල කර ගැනීම මැනවි වැඩැල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග ඒ කියන්නේ උදැසන 7:41ට ලාකොළ වර්ණය පලාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය ඊතාම යෝග්‍ය වෙනවා ප්‍රධාන චාරිත්‍ර සහ නැකත් ඒ ආකාරයට අප්‍රේල් මාස 14 වනදා පූර්ව භාගයේදී අවසන් වෙද්දී අවුරුද්දේ තවත් සුවිශේෂී නැකතක් වන හිසතෙල් ගෑම අප්‍රේල් මාස 17 වන සෙනසුරාදා දින පූර්ව භාග උදැසන 7:16ට දකුණු දිශාව බලා හිසට නුගපත්ද පායට කරඳපත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානුද තෙල්දගා ස්නානය කිරීම යෝග්‍ය බව සඳහන්
රැකී රක්ෂා සඳහා මෙවර පිටත්වීමේ නැකත උදා වන්නේ අප්‍රේල් මස 19 වන සඳුදා පූර්ව භාග උදෑසන 6:39 ට සුදු පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබත් කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත් යාම සුදුසු වනවා පැලසිටුවීමේ නැකත මෙවර උදා වන්නේ අප්‍රේල් මස 16 වන සිකුරාදා පූර්ව භාග 6:40 ට නැගෙනහිර දිශාව බලා පැලයක් සිටුවා පරිසරය සුරකීමට ඔබේ දායකත්වය අනිවාර්යෙන්ම ඉටු කරන්න අලුත් අවුරුද්ද බොහොම සතුටින් අපි හැමෝම පිළිගන්න සූදානම් වෙලා ඉන්න වෙලාවේ සෞඛ්‍ය ආරක්ෂිතව චාරිත්‍ර වාරිත්‍ර නැකත් ඉටු කරන්නේ කොහොමද ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට සියත ප්‍රවෘත්ති අපගත් උත්සාහයක් මේ දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක තමයි අපිට අවුරුද්ද සමරන්න වෙලා තියෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව කොහොමද ජනතාව ක්‍රියාකලුත යන්නේ මේ අවුරුද්ද සමයේ ඔව් දැන් මේ උත්සව සමය කියලා කියන්නේ සාමාන්‍ය ලෝකෙ කොහෙත් අනතුරුදායක තත්ත්වයන් ඉහළ යන කාලයක් අද තවස් සුවිශේෂී ගිය අවුරුද්ද වගේ නෙවෙයි මේ අවුරුද්දේ අපි කොවිඩ් සමග අවුරුද්ද සමරන්නට අපිට අවකාශය ලැබිලා තියෙනවා හැබැයි ඒක අසීමාන්තික ලෙස ඒ සැමරීම සිදු නොකර කොවිඩ් වෛරස් එක පාලනය කරමින් හදිසි අනතුරු නිවාරණය කරමින් සෞඛ්‍ය තත්ත්වයන් රැකගනිමින් ඔවුන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි ඔවුන් අවධානය යොමු කරන්නට ඕනේ ගිනි කෙළ වලින් ආරක්ෂා වෙන්න ජනතාවට ඔබතුමිය මොන වගේ උපදෙසක්ද ලබන්නේ ඔව් දැන් මේ කාලේදී අපි අවධානය යොමු කරන්න ඕනේ කරුණු කීපයක් තියෙන එකක් මහා මාර්ග යනතුරු නිවසේදී යනතුරු හිංසන ක්‍රියා මත්පැන් මත්ද්‍රව්‍ය සමග ඒ වගේම ක්‍රීඩා යනතුරු වැටීම් සහ ගිනි කෙළි යනතුරු මේ තත්ත්වයන් අපි අවධානය යොමු කරන්නට ඕනේ කුඩා දරුවන් ගිනි කෙළි භාවිතා කිරීම කොහෙත්ම සුදුසු වන්නේ නැහැ වැඩුණු දරුවෙක් පවා ගිනි කෙළි භාවිතා කරන්නේ නම් දෙමව්පියන්ගේ අධීක්ෂණය යටතේ ඈත ඉඳන් පත්තුකල වහමිම ස්ථානින් ඉවත් වෙන්නට ඕනේ. අතේ තියෙන පත්තුකල සම්පූර්ණ වැරදි ක්‍රියාවක් ඒක හදිසියත් පත්තු වුණොත් ඔබේ මූණ ඇස් දෙක කන් ඇහිම සම්පූර්ණයෙන්ම ඔබේ නැති වෙන්නට පුළුවන්. ගිනි කෙලි මිලදී ගැනීමේදී පවා සුදුසු පරිදි පුද්ගලයන් නිෂ්පාදකයාගේ සහ ඒ අදාළ දේවල් අඩංගු ගිනි කෙලි පත්තු කරන්න හැකියත් නොහොඳයි. මොකද සමහරක් ඒවා ඇතුලේ තියෙන දේවල් බෝම්බයකට වඩා බරපතල අනතුරු දායක තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණ ආකාරය අපි දැකලා තියෙනවා. දැන් නිවසේදී හෝ නිවසෙන් බැහැරව හදිසි අනතුරක් සිදු වුණොත් අපි මොන වගේ ශනික ක්‍රියාමාර්ගයකටද යන්න ඕනේ මහා මාර්ගයේ අනතුරු සිදු වුණාම ඔවුන් බේරගන්න ගිය කිහිප දෙනෙක්ම මරුමුවටපත් වුණා ඒකට හේතුව ඔවුන් පාර දිහා බලලා නැතුව කෙලින්ම පාට පැන්න අනිත් වාහනවලට ඔවුන් යටලා මැරෙන රෝගියා බේරිලා යම්කිසි ස්ථානයක අනතුරක් සිදු වුණා නම් වහාම පාර දෙපැත්ත වාහන පාලනයක් කරන්න ඉන් අනතුරු අනතුරුදායක තත්ත්වයට පත් වුණ පුද්ගල ආරක්ෂිතව එම ස්ථානෙන් පදික වේදිකාවට ගන්න හැබැයි රෝගියා ඔසවා ගන්නකොට හිස ගෙල ुद्रेली ඉහළට ඔසවන්න විලුම් පටියක් වෙලන්න රුධිර ගැලීම් පාලනය කරන්න එවැනි දේවල් ක්‍රියාත්මක කරන වගේම අස්ථි බිඳීම් වලදී ඒ චාලනය නොකර රෝහලට ගෙනෙන්න පුළුවන් නම් රෝගියාගේ තත්ත්වය බරපතල නොවන්නට ප්‍රතිකාර කරලා බේරගන්න හැකියාවක් තියෙවි. දැන් මේ උත්සව සමයේ විවිධ ආහාර පාන තියෙනවා. ලෙඩ වෙන්නේ නැතුව කොහොමද අපි උත්සව සමයේ සතුටින් සමරන්නේ? අතිශය කනගාටුදායකයි අපේ ආහාර වේල එකම එක රටාවකට තමයි යන්නේ. නමුත් ඉස්සර කාලේ පැරණන්ගේ ආහාර රටාවල බලන්න පළතුරු වර්ග ඔවුන් 25කට වඩා අනුභව කරලා තිබ්බා. ධාන්‍ය වර්ග 36කට වඩා දවසකට තමගේ කෑම මේසෙ තිබිලා තියෙනවා. අද තියෙන්නේ යම් කිසි ආහාර වර්ග කිහිපයක් පමණ හැම දවසෙම අපි කන්නේ. නමුත් ආහාර රටාවක් වෙනස් කරන්න. ගුණවත් ආහාර මේසය කනන්න පුරුදු රටාව වෙනස් කරලා. අවුරුදු සමයේ ඔබේ අවුරුදු මේසය වෙනස් කරන්න පුළුවන් විවිධත්වයක් ඇති ආහාර වේලක් එක්ක ඔබේ සෞඛ්‍යයට ඒක මුල් තැනක් තිබීමක් හැටියට මම නම් දකිනවා. වසරේ වැඩිම රියානතුරු සිදුවන කාල සීමාව ගත කරමින් සිටින මේ මොහොතේ පරණ අවුරුද්ද උදා වෙද්දී වටිනා ජීවිත 10කට ආසන්න ප්‍රමාණයක් රියානතුරු හේතුවෙන් අහිමි වී තිබෙනවා. මොහොතින් මොහොත ඉහළ යන රියානතුරු වළක්වා ගැනීම සඳහා පොලිසිය රට පුරා විශේෂ මෙහෙයුම් රැසක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
අලුත් අවුරුද්ද උදා වෙන්න හෝරා කිහිපයක් ඉතිරිව තිබෙන්නේ. සියලු දෙනාම බොහොම සතුටින් අලුත් අවුරුද්ද පිළිගන්න සූදානම් වෙන වෙලාවේ ඔබේ මතකය, ඔබේ අවධානය, ඔබේ සැලකිලිමත් භාවය මතකට අතපසුවන්නට පුළුවන් මාර්ගයේ ගමන් කරන විට සහ රිය දහවනේදී කිසිසේත්ම එය ඔබ කරන්නට එපා. සතුටින් අවුරුද්ද සමරන්නට ගම්බිම් බලා යන, නිවස බලා යන සහ මාර්ගයේ කුමන හෝ කාර්යයක් සඳහා ගමන් කරන ඔබ දැඩි අවධානය කටයුතු කළ යුතුයමයි මේ ගත වෙන කාල සීමාව තුළ. සතුට පිරි අවුරුද්ද කඳුළු ගඟක් නොකරන්නට ඔබ වග බලා ගත යුතු බව අප නිරන්තරයෙන්ම අවධාරණය කරන්නේ වසරේ වැඩිම රියානතුරු සිදුවන දින 10ක කාලය මේවන විට අප ගත කරමින් සිටින නිසා සාමාන්‍යයෙන් අප්‍රේල් මාස 10 වනදා සිට 20 වනදා දක්වා කාල සීමාව තුල රියානතුරු ලංකාවේ ඉහළම අගයක් ගන්නා කාල සීමාව. ඒට සජීවී උදාහරණ රැසක් මේවන විට සපයමින් සිටින්නේ මාර්ක සහ ඊටම දරුණු ගණයේ රියානතුරු මේවන විට වාර්තා වෙමින් පැවතීමත් සමග ගතවුණු මේ පැය කිහිපය තුළ පුද්ගලයන් 10කට ආසන්න පිරිසක් රිය අනතුරු හේතුවෙන් මේ පරණ අවුරුද්දේ මියගොස් තිබෙන බව ඔබ දන්නවද? ඊයේ දිනේත් ලංකාවේ මාරක රිය අනතුරු මරණ වාර්තා වෙනවා. මේ අපි ගත කරන්නේ අවුරුද්දේ වැඩිම රිය අනතුරු සිදුවන කාල පරිච්ඡේදය. අපි අවුරුද්ද ප්‍රීතියෙන් ගත කරන්න ගිහිල්ලා රිය අනතුරුක විඳිතෙක් බවට පත් වුණොත් එමත් නැත්නම් සදාකාලිකවම රෝද පුටුවකින් යන්න වුණොත් එමත් නැත්නම් කිහිලි කරවලින් යන්න වුණොත් නැත්නම් සදාහටම අපේ සහෘදයකට මෙලවෙන් හැර යන්න සිදුනොත් ඒ ඉතාම වාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා ඔබ වාහනයක් අතට ගන්නකොට මේ දවස්වල ප්‍රවේශමෙන් සෑම විටම මාර්ග ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කරන්න. ඔබ කොතරම් හොඳට වාහනේ පැදෙව්වත් මාර්ගේ වෙනත් අය අවිනිත වාහනේ පදවනෝ නම් රියානතුරක් වෙන්න පුළුවන්. එවැනි ක්‍රියාපාව වළක්වා ගැනීමට සෑම විටම මාර්ග නීති අනුගමනය කරමින් වාහන පදවන්න. ඔබ පදිකෙක් නම් ඔබ මගියෙක් නම් නිරන්තරයෙන් නිසි අවධානය යොමු කර පාර මාරු වෙන්න, පාරේ ගමන් කරන්න, වාහනයට ගොඩවෙන විට, බසින විට නියමිත ආරක්ෂක ක්‍රමානුගමනය කරන්න. අද 13 වෙනිදා, හෙට 14 වෙනිදා, ඊට පසුව අවුරුද්ද නිමිත්තෙන් විවිධ චාරිකා ඔබ සිදු කරන්න පුළුවන්. ලංකාවේ අනිකුත් මාර්ගවල මේ වන විට 9000කට ආසන්න සංඛ්‍යාවක් මුර 3කට පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා රථ වාහන රාජකාරී පරීක්ෂා කිරීමට. ඒ වගේම පොලිස්පතිතුමාගේ විශේෂ නියෝගයක් පරිදි හෙට දිනේදී දවස පුරාම විශේෂ මෙහෙයුමක් තවත් නිලධාරීන් වැඩිපුර යොදවා ක්‍රියාත්මක කරනවා. මාර්ගයේ ගමන් කරන සෑම වාහනයක්ම පාහේ අධික වේගය, බීමත්කම, අපරීක්ෂාකාරී ධාවනය, නොසලකිලිමත් ධාවනය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මෙහෙයුම අවුරුදු කටයුතු අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල රන්වල ප්‍රදේශයේදී අද අලුයම ළඟම බස් රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මාර්ග රියානතුරක් සිදු වුණා. ලොරතේ ගමන් කළ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර ලොරතේ ගමන් ගත් තවත් පුද්ගලෙකු බරපතල තුවාල ලබා මේවන විට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ලොරි රථයේ රියදුරුට නිඳ යාම මෙම අනතුරට හේතු වන්නට ඇති බවටයි මේවන විට සැක පළවන්නේ. මේ අතර තවත් ළංගම බස් රථයක් කොළඹ හැටන් මාර්ගයේදී අනතුරකට පත් වී තිබෙනවා. ඒ අධික වේගෙන් පැමිණි මෝටර රථයක් එම බස් රථයේ ගැටීම හේතුවෙන් ඔබේ නොසලකිල්ල, ඔබේ අතපසුවීම සහ ඔබ මාර්ග නීති පිළි නොපැදීම මෙවන් අනතුරු වලට අතවැණීමක් වනවා. එලෙස පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනුවන තරුණින් පිරිසක් මාර්ග නීති රීති තඹයකටවත් ගණන් නොගෙන සිදු කළ අශෝභන ක්‍රියාව මුළුමහත් රටේම කතාබහට ලක් වුණා. මේ සම්බන්ධයෙන් අකණ්ඩව පරීක්ෂණ සිදුවෙද්දී රථයේ රියදුරු පානදුර අධිකරණ ඉදිරිපත් කිරීමේ අනතුරුව ලබන 22 වනදා දක්වා ඊයේ දින රක්ෂිත බන්ධනාගාර ගත කළා. එමෙන්ම අද දිනේ වන විට එම රථයේ සිය සිරුරු එළියට දමමින් මාර්ගයේ ගමන් කරන අනෙක් පුද්ගලයින්ට සිය වැඩ පෙන්වූ අනුවන තරුණින් සිව් දෙනාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔබ සැලකිලිමත් වන්න, අවධානයෙන් කටයුතු කරන්න, සියලු මාර්ග නීති රීති පිළිපදින්න ඔබට සුබ ගමන්. කාණ්ඩ කිහිපයක් ඉලක්ක කරගනිමින් රජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව අද දෙවන දිනටත් ලබා දීම සිදු වුණා. කාණ්ඩ කිහිපයක් වෙත රජය විසින් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දීමට තීරණය කළ රුපියල් 5000 දීමනාව අදත් ප්‍රදේශ රැසක බෙදා දීම සිදු වුණා. Thank you.
මේ අතර පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ රුපියල් 5000 බෙදා දීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද එක්ව සිටියා. රජයේ නියෝජිතයෙක් විදියට මමත් ආඩම්බර වෙනවා ස්තුතිවන්ත වෙනවා මේ රටේ අඩු ආදායම් ලාභී තත්ත්වයේ තියෙන පවුල් ලක්ෂ 30ක් ට අපි රුපියල් 5000ක පරිත්‍යාගය මේ වෙලාවේ මේ සිංහල සහ Hindu අලුත් අවුරුද්ද වෙනුවෙන් කරන්න මේ ජනතාව කෙරෙහි අවධානය දීලා කටයුතු කිරීම සම්බන්ධයෙන් අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාපිටත්වගේ පිරිස් වෙත යලි පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් සලසන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන් නැවත ගම්බිම්වල සිට නගරේ කරා මගින් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ සැලැස්ම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි. ඒ බස් රථ සියල්ලම 15 වෙනිදා සිට ග්‍රාමීය ප්‍රදේශවල සිට කොළඹට ගමන් වාර වැඩි කරලා තියෙනවා. කොළඹ ඉඳන් යන ගමන් වාර අඩුයි. ඒ නිසා අත්ත වශයෙන් 14 වෙනිදා පමණයි බස් රථ හිගයක් ඇති වුණොත් ඇති වෙන්නේ. මොකද 14 වෙනිදා අපි රිලැක්ස් කරලා තියෙනවා. මේ ලංගම සහ අනිකුත් අයටත් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් යම් නිවාඩුවක් ලබා දෙන්න අවශ්‍ය නිසා මොකද අපි මේ රටේ ජනතාවත් ඒ අය කරන කැපකිරීම අගයන්න ඕනේ. සාමාන්‍යයෙන් සිංහල අලුත් අවුරුදු සමයකදී පෞද්ගලික බස් රථ 500ක් සහ ලංගම බස් රථ 500ක් තමයි අමතරෙන් යොදවන්නේ මගින් ප්‍රවාහනය කිරීම සඳහා. නමුත් මේ වතාවේ අපි බස් රථ 3000 දක්වා වැඩි කෙරුවේ. මෙන්න මේ කාර්ය නිසා අපි දැනගෙන හිටියා කොවිඩ් තත්ත්වය කොහොම තිබුණත් මේ වතාවේ සිංහල අවුරුද්ද සමරන් ගම්බිම් බලා ජනතාව යයි කියන එක අපි දැනගෙන හිටියා. ඒ නිසා අපි පෙරතියා වෙනදා වගේ දෙගුණයක්කටත් වැඩිය අපි වැඩි කරලා සූදානම් සිටියා. ඒ වගේම අපි පෞද්ගලික බස් රථ වල කාලසටහනුත් අත්හිටවලයි තියෙන්නේ. දැනටත් අත්හිටවලා තියෙන්නේ අමතර ගමන් වාර සියල්ල ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරය දක්වා 15 වෙනිදා සිට ක්‍රියාත්මක කරන්න ආරම්භ කරනවා. මේ අතර දුම්රිය ගමනාගමනේ සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා. සිංහල අලුත් අවුරුද්දේ වුණත් නිවාඩු සියල්ල අපි අවලංගු කරලා තියෙනවා. දුම්රියත් ඒ ආකාරයෙන්ම 15 වෙනිදා සිට නැවත මගින් ප්‍රවාහනය කිරීම කොළඹ දක්වා සහ අනිකුත් නගර දක්වා ක්‍රියාත්මක කරනවා. දුම්රිය අමතර ගමන් වාර 52ක් මේ වෙනකොට අපි යොදවලා තියෙනවා. මේ අතර අලුත් අවුරුද්දට සමගාමීව පැවැත්වෙන අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ පොලිසියේ අවසර ලබා ගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අවුරුද්ද සමරීමේ කොවිඩ් වලක් වගන අවුරුද්ද සමරන්න කටයුතු කරන්න සෑම විටම සෞඛ්‍ය රීතිගරු කරන්න. ඒ වගේම කිසිම අවුරුදු ක්‍රියාකාරකමක් උත්සවයක් සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව පොලිසිය අවසරයකින් තොරව පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙම අවසර ලබා නොගෙන පවත්වනවා නම් ඒ අයට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. එමෙන්ම අවුරුද්ද නිමිත්තෙන් අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ සාද සංවිධානය කරන බවට වාර්තා වෙනවා. මේ ගැන අපි නිරන්තර විමසිල්ලෙන් පසු වෙනවා. කිසිම සාදයක් උත්සවයක් ගෙස්ට් හවුස් प्रधान प्रवृत्ति विकास අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.